අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හතරවෙනි දවසෙත් අපේ 120 වෙනි භාවනා වැඩමුළුවේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිවාරයේ ආරම්භ කරමු අපි ආරාධනා කරමු ඊෂා නොනමාත්මේට ලිඛිත ප්‍රශ්න සභාවට ඉදිරිපත් කරන විදියට අවසරයි ගෞරවනීය සාමින් වහන්ස සියලු දෙනාගෙන්ද අවසරයි පරියංක භාවනාව කරන විටදී මුල්ම වාරයේදී මට හොඳින් වීමට හැකි වුණි. ඉන්පසු මුලින්ම පළමු වාරයේදී හොඳින් කිරීමට සිදු වුණි. ඉන්පසු සිතුවිලි සිතට ගලා ආවේය. ඒවා මගහැර භාවනා කෙලෙමි. හුස්ම උණුසුම් බවත් සීතල බවත් මට හැඟුණි. සතියෙන් මම හුස්ම පියවර 11ක් පමණ ගත හැකිය. කීයද? 11ක් පමණ. මා සක්මන් කරන විටදී පොළවේ උණුසුම් බවත් සීතල බවත් සතුන්ගේ හඬවල් වලට මගේ සිත යොමු වුණි. සක්මන් මළුවේදී සතිය බොහෝ වේලා පැවතුණි. දැන් පියවර කීයක් විතර? වැඩි වෙනවා ටික ටික. මුල කීයේ ඉඳලා කීයටද වැඩි වෙන්නේ? දෙකේ ඉඳන් 10 විතර වෙනකොට. ඔය වගේ අර හුස්ම ගානයි පියවර ගානයි වැඩි වෙන්න තමන් ඉතින් උපක්‍රම කරන්න ඕන. ටික වැඩි වෙන විදිහට කරගෙන යන එකයි තියෙන්නේ. මොබ මේ ඉන්නේ මේ නාකි අම්මලාට ඔක තේරෙන්නේ නැහැ. ඒකයි මම පොඩි එකට ඔය දෙන්නේ. මේගොල්ලෝ ඊට අයින්නවා මේක මේ මහා රටාවක් කියලා. ගෞරවනීය සානුනාස අද දින මේ රස්ස කමතහන් වර්තා 12ක් ලැබිලා තිනවා. සියල්ලම මේ තමගේ භාවනා අධ්‍යක්ෂින් ලඟගෙන අනිත් දේවල් ගැන වර්තා ලැබිලා නැහැ. පළවෙනි වර්තාව ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාවේදී වම තබන විට වම ලෙසත් දකුණ තබන විට දකුණ ලෙසත් සිත පිටතට විසිරී ගිය බව ඉක්මනින්ම දැනගෙන නැවත වම දකුණ පියවර කෙරෙහි කම්මැලි අලස ගති නැතුව සතුටින් බොහෝ වේලා සක්මන් කළ හැකිය. සතිය වරක මනාව පිහිටා සිටි. පියවර බලන සිතද පියවරෙහිද වෙනස් වීම අනිත්‍ය බව වරක වැටහේ. ආශ්වාස ප්‍රශ්වාස වෙන්වෙන්වම දැනගත හැකි අතර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ උණුසුම් සිසිල් බව දැනේ. බොහෝ වේලා ආනාපාන සතිය මෙනෙහි කිරීමේදී ආශ්වාස ප්‍රශ්වාස ගෙවි ගොස් නොදැනියයි. ගොරෝසු සිතුවිලි රහිතව ආශ්වාස ප්‍රශ්වාස දැනෙන නොදැන අයුරක් වැටහි. භාවනාව දියුණු කර ගැනීමට උපදෙස් පතමි. තෙරුවන් බෙලෙන් ගරු ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව සැලසේවා. ඔව් ඉදිරිපත් කරලා තියෙනවා තිබුණට වැඩිය හොඳ විස්තර තියෙනවා කියලා කියන්න පුළුවන්. නමුත් අර ආශ්වාසයේ ප්‍රශ්වාසයේ වෙනස උණුසුම් සිසිල් බව කියලා ඔක්කොම එකට දාලා කතා කරන්නේ. ඒ නිසා ආශ්වාසයේ මෙනි කරා මොනවද වැටුම්? උණුසුමද සිසිලසද? ඊට පස්සේ ප්‍රශ්වාසයේ කියලා මෙනි කරා මොනවද වැටුනේ කියලා ඒ ටික හරියට බෙදලා වෙන් කරගන්න පුළුවන් නම් ඔය භාවනාවේ ඇති වෙන විශ්වසනීය භාවය වැඩි වෙනවා. ඒ වගේම පෙර දැක්මක් එන්න පටන් ගන්නවා. ඒ නිසා ඒක ඉතාම අමාරුයි මේක මුණට මුණ දාලා තියාගෙන ඉන්න. නමුත් කරපු ගමන් තමයි ආනිසංස තේරෙන්නේ. ආස්වාද ප්‍රසවාසයේ විස්තර හොයන්න ගිය ගමන් ওই භාවනාවට බලපාන බාධා ගොඩාක් අයින් වෙලා හරියට ට්‍රැෆික් ජෑම් එකක් ඉඳලා හිර වෙලා හිටපු වාහනයක් පාර හම්බුණා වගේ යන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේ විස්තර ඉදිරිපත් කළ තියෙන මදි එක තමයි කාරණාව. තවත් විස්තර ඉදිරිපත් කරගන්න බලන්නත් වார்த்தාවට දාන්නත් බලන්න. ඒකට ලොකු වෙනසක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. අතිගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙම භාවනා මධ්‍යස්ථානයේට ආධුනික වූ මා 16, 17 සහ 18 යන දින තුනේදීම සක්මන් භාවනාවට වඩාත් ලොල් වූ යෝගිනියෙක් මි. සක්මන් භාවනාවේදී ඉක්මනින් සිත එකඟ කර ගැනීමට හැකිවීම එයට ප්‍රධාන හේතුවයි.
ඇවිදීම සිදු කරනවා යන සිහිය පවත්වමින් සක්මන් භාවනාවේ යෙදී සිට පර්යංකයට පිවිසෙමි. 19 වෙනිදා වන අද දින පෙර දින තුනට වඩා වේලාවක් සිත එකඟ කරගනිමින් පර්යංකයේ සිටීමට හැකියවීම මා ලද ජයග්‍රහණයකි. පෙර දින තුනේම පර්යංකයේදී වැඩි වේලාවක් සිත එකඟ කර ගැනීමට නොහැකිවීම පිළිබඳව මා සිත උකටලීව පැවතිනි. එහෙත් ඔබ වහන්සේ පැවසූ පරිදි චිත්තක්ෂණ මට්ටමින් සිතමින් භාවනාවට පිවිසීම මෙම ජයග්‍රහණයට මූලික හේතුව විය. පර්යංකයට පිවිසමින් මම දැන් මෙතන යන ලෙසට සිතමින් මගේ සිරුර නිරීක්ෂණයේ යෙදෙමින් ටික වේලාවක් ගත කෙලිමි. ඉන් අනතුරුව පිම්බීම හැකිලීම යන ආකාරයෙන් සිත පැවැත්වුවෙමි. එසේ ටික වේලාවක් ගත කර ආශ්වාසය හා ප්‍රශ්වාසය පිළිබඳව නිරීක්ෂණය කිරීමට පටන් ගනිමි. ගතිමි. ප්‍රථමයෙන් ගොරෝසු රළු ආශ්වාසයක් වම්නාස්පුඩියෙන් ඇතුල් වෙනි. ප්‍රශ්වාසයද නම් සිදුවේ වම්නාස්පුඩු වෙනි. ආශ්වාස වාතයේ සිසිල් බවද ප්‍රශ්වාස වාතයේ උණුසුම් බවද වින්දෙමි. මෙලෙස දෙතුන් වතාවක්ම සිදුවිය. ඉන්පසු දකුණු නාස්පුඩුවෙන් ආශ්වාසය සිදුවිය. ප්‍රශ්වාසය නාස්පුඩු දෙකෙන්ම සිදුවිය. මෙම ආශ්වාස ප්‍රශ්වාසයන් තරමක් ගොරෝසු නමුත් මුලදීට වඩා ගොරෝසු බව අඩුය. තවත් ආශ්වාසයන් නිරීක්ෂණයේදී වම්නාස්පුඩුව වඩා ක්‍රියාත්මක වෙනසයක් දැනිනි. මෙම අධ්‍යයනයේදී සිත බාහිරයට නොගොස් පවත්වා ගැනීමට හැකිවිය. ආශ්වාස ප්‍රශ්වාසයන් 15ක් පමණ. තව තවත් ආශ්වාස ප්‍රශ්වාස පිළිබඳව සිහියේ යෙදවීමේදී දිගු ආශ්වාසයන් ගන්නා බවත් ප්‍රශ්වාසය හුස්ම කොටස් 4කට පමණ කැඩී පිටවන බවත් මට හැඟිනි. ප්‍රථම කොටස පපුව උඩ ප්‍රදේශයෙන්ද, දෙවන පපුව යට ප්‍රදේශයෙන්ද, තෙවනුව මහා ප්‍රාචීරය අසලින්ද, අවසාන කොටස උදරය දෙසින්ද තල්ලු කර යවන්නක් මෙනි. මෙලෙස ප්‍රශ්වාසයන් 7-8 වතාවක් සිදුවිය. මේ ස්වභාවික නොවන බවක් මට හැඟිනි. තවත් නිරීක්ෂණයේදී ප්‍රශ්වාසය හෘද ස්පන්දනයට සමගාමීව එහි ලබ්ඩප් ශබ්දය හා එක්ව කොටස් 4ක් ලෙස පිටවෙනවා යයි මට හැඟිනි. මම ආයාසයෙන් ප්‍රශ්වාසය එක හුස්මක් ලෙස පිට කිරීමට සිටියෙමි. එලෙස කළෙමි. තවත් දෙතුන් වතාවක් ප්‍රශ්වාසය ඛණ්ඩ 4කට පිටවන බව දැනිනි. ඉන්පසු දිගු ආශ්වාසයක් වම්නාස්පුඩියෙන් ඇතුල් විය. නාසිකාග්‍රයේ මැදපෙද සහ උඩ කෙළවර ස්පර්ශ කරමින් ඒ පෙනහළු කරා ඇදෙන බව අත්විඳෙමි. දිගු ප්‍රශ්වාසය නාස්පුඩු දෙකෙන්ම සිදුවිය. ඉන් අනතුරුව කෙටි ආශ්වාස ප්‍රශ්වාස කිහිපයක් සිදුවිය. ඒවා ක්‍රමයෙන් සියුම් බවට පත්විය. ආශ්වාසයන් නාසයේ උඩ අග්‍රයේ ස්පර්ශ වීම පමණක් දැනුනි. එහි සිසිල් බව දැනුනි. ප්‍රශ්වාසයන් පතිත වීම පිළිබඳව ස්ථානයක් කිරීමට නොහැක. එක් අවස්ථාවක බාහිර සිතුවිලි මගින් බාධා පැමිණුනි. එම අවස්ථාවේ මගේ ආශ්වාසය නැවතී තිබුණි. මම ආයාසයෙන් ආශ්වාස කළෙමි. ඉන්පසු දිගු ආශ්වාසයක් රළු ගොරෝසු ගතිමි. දිගු රළු ප්‍රශ්වාසයකින් පසු නැවතත් මූල කර්මස්ථානයට සිත යොමු කළෙමි. ඒ සිතුවිලි ගලා යෑම නිසා පරයන්කයෙන් බැහැර වීමි. පැය භාගයක කාලයක් පරයන්කයේ සිටියෙමි. මහා කුසලයක් ජනිත කරවීමට චිත්ත ශක්තිය ලබා දුන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂත් පතනාබෝධියකින් නිවන් සුවත් ප්‍රාර්ථනා කරමි. ඉදිරි භාවනාවට අනුකම්පාවෙන් උපදෙස් පතමි. මේ වගේ අල්ලාගත් පාඩම් පන්ති කවදාවත් අමතක වෙන්න දෙන්නේ නැරකයි. හිතනම් විසිරෙන්න පුළුවන්. විසුණාට පස්සේ ආයෙත් අයන්නේ ඉඳලා පටන් ගන්න හැටි, බිඳුවේ ඉඳලා පටන් ගන්න හැටි දන්න කෙනාට කවදාකවත් ආයෙ භාවනා පිළිවෙල සැකයක් එන්නේ. හිත වැටෙනවා. වැටෙන මොකද නැගිටින හැටි දන්නවා. ඒ නිසා හැමදාම මේ වගේ තැනකින් පටන් ගන්න. ඊට පස්සේ භාවනාව ගැම්ම ගත්තට පස්සේ, කස කැවෙන්න ගත්තට පස්සේ අරමුණේ බැලිය යුතු, දැකිය යුතු ඒව පුළුවන් තරම් තොරතුරු ගන්නවා. මුලදී ඒක කරන්න බෑ. මුලදී තියෙන්නේ අරමුණ යාලු කරගන්න එකේ, හාද කරගන්න එකේ වැඩේ. ඊට පස්සේ තියෙන්නේ හාද කරගත්ත, යාලු කරගත්ත අරමුණේ ඔය දකින්න විදියට පුළුවන් තරම් තොරතුරු දකින්නකොට දකින්න එකයි. ඒකට පුදුම චිත්ත ශක්තියක් වඩනවා. පුදුම අදිෂ්ඨාන ශක්තියක් වඩනවා. ඒක යෝගාවචර තව දවස් ගානකට, පරියන්ක ගානකට ගැම්ම දෙනවා. ඒ නිසා මේ හම්බ වෙච්ච වෙලාවේදී හරියට පාඩම් පන්ති ටික අමතක නොකර ඉදිරියට කරගෙන යන එක තමයි කියන්න දෙන උපදේශය. අතිපූජනීය ස්වාමීන් වහන්ස, මම නිසන් වනයේට ආදුනිකයෙක්මි. සක්මන් භාවනාව හා පරයන්ක භාවනාව සම්බන්ධයෙන් මාහට පවතින ගැටලු ඉදිරිපත් කර උපදේශයක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාවේදී
පළමුව දකුණ වම වශයෙන්ද දෙවනුව ඔසවනවා ගෙන යනවා තබනවා වශයෙන්ද මෙනෙහි කරමින් පැය භාගයක් වැනි සුළු කාලයක් සක්මනේ සිටිය හැකිය. බාහිර ශබ්ද එතරම් බාධකයක්සේ නොදැනේ. බාධකයක් වී ඇත්තේ නොදැනීම එන සිතේ කතාවයි. භාවනාවෙන් සිත ඉවත් වූ බව දැනුණ විගස නැවත පාද වෙත අවධානය යොමු කරමි. පරයන්ක භාවනාවේදීද මම මෙතන ඉඳගෙන යනුවෙන් ඉරියව්ව කෙරේ අවධානය යොමු කර භාවනා නිමිත්ත ලැබෙනතුරු ආශ්වාස ප්‍රශ්වාසයේ යෙදී භාවනාව ආරම්භ කරමි. එවිට මද වේලාවකින් භාවනා කරන විට හුස්මේ ස්වභාවය දිග කොට උණුසුම් සිසිල් ආදී වශයෙන් දැනේ. ඇතැම් විට ප්‍රශ්වාසයේදී හුස්ම කැඩි කැඩි යන බවක්ද දැනේ. නමුත් මෙලෙස භාවනා කරන විට මා තුළ ද්වේෂය ඇති කරන කරුණු තුනක් සිදුවේ. සිතේ කතාව නැතිනම් ශරීරයේ විශේෂයෙන් මොහුනේ කෝබිදුවන්නක් මෙන් දැනීම කකුල් හිරිවැටීම මෙයින් වඩාත් ප්‍රබල දෙවැන්නයි. මෙයට උපදේශයක් ලබා දෙන මෙන් ඔබ වහන්සේගෙන් ගෞරවපූර්වකව ඉල්ලා සිටිමි. ඔයිතර ද්වේෂ මූලිකව එන එක මේක ප්‍රත්‍යක්ෂයක් හේතුඵල ධර්මයක් කියලා ඥාන මූලිකව බලපු ගමන් යෝගාවචරයට තේින්න පටන් ගන්නවා. භාවනා හැම ප්‍රතිඵලයක්ම අපි ද්වේෂ මූලිකව බලන්නේ බලලා ඒකට මූණට කියලා ගහන නිසා තමයි භාවනා වැඩෙන්නේ. නැත්නම් භාවනා කිසි බාධාවක් නැහැ. අපි මේ එන භාවනාදී දෙන ප්‍රතිඵල එහෙම නැත්නම් ඒකේ සුබ නිමිති සියල්ලම දකින්නේ ද්වේෂයට. ඒ තාකල් තමන් කටු කොහලක ඉන්නා වගේ ඇසිඩ් වාජනික ඉන්නා වගේ තමයි දැනෙන්නේ. මේක භාවනාවේ ප්‍රතිඵලයක්. ඒ ඇතුළත කතාවත් එහෙම නැත්නම් මූණේ කූඹි දුවනා වගේ තියෙන එකත් කකුල් හිර වැටෙන එකත් භාවනාවෙන් එන වැඩ. නැත්නම් මේ තියෙන දේවල් ලස්සනට පිළිසිදුව පේන්නේ භාවනාව නිසා. ඒ නිසා මේ හිත පිළිසිදු වෙච්ච නිසා වෙච්ච වැඩක් කියලා තේරුම් ගත්ත ගමන් එයා දන්නා මේකට අනුග්‍රහ කරන්න ඕනේ. දැන් අදාලා තියෙන මේ ඔක්කොම මුස්පේන්තු මේවා කාලකන්නිකන් අත්තරදි ද්වේෂකය. ඇති ඒක නිසා අපේ ජීවිතේ කොයි වෙලාවක හෝ අපේ අභිවෘද්ධියට එන හැම දෙයක්ම අපිට පෙන්නේ ද්වේෂයෙන් තමයි. කාමයට එන දේවල් අපි වටන් දෙන දේවල් අපිට කාමී ආශාව කියලා වැටෙනවා. එතෙ මේ ද්වේෂයෙන් එන දේවල් ද්වේෂපදයෙන් මෙන් නැතුව ඥානපදයෙන් බලන්ද තමයි අපි සත්පුරුස ආශ්‍රය අවශ්‍ය කරන්නේ. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීමක් වශයෙන් මතක් කළ දෙන්නේ තියෙන්නේ. ගෞරවනීය සාමීන් වහන්සේ මා ඔබ වහන්සේ වෙත පැමිණ සිටින ආධුනික යෝගිනියක් වෙමි. මා අද දින සක්මන් භාවනාව ආරම්භීමට පෙර එකතැන සිටගෙන මා සිටගෙන සිටමි යනුවෙන් මද වේලාවක් මෙනෙහි කර වම දකුණ වශයෙන් සක්මන් කිරීම ඇරඹීමි. මුලදී යටිපතුල් වැලි මලුව මත තබන විට වැලි පෑගෙන සීන් ශබ්දයක් ඇසුනි. ඒ වගේම පතුල් වැලි මත එරෙන බව දැනිනි. මද වේලාවක් මෙසේ සක්මනෙහි යෙදුණෙමි. පසුව වම දකුණ යන්න සිතින් ගිලිහුණි. පා තබන ඔසවන බව පමණක් වැටහුණි. තබන පයේ සැහැල්ලුවවත් දැනිනි. වැලි සුමට බවත් දැනිනි. පරයන්කය සක්මන් කිරීමෙන් අනතුරුව පරයන්ක භාවනාව සඳහා මළුවේ පසෙකින් නැති බංකුවක් මත වාඩි වීමි. හුස්ම රැල්ල ගැන සිතුවෙමි. එහිදී ආශ්වාස වාතයේ කෙටි බව දැනුන අතර ප්‍රශ්වාසයේ දිග බව දැනුනි. මදින් මද ප්‍රශ්වාසයේ ඉතා දිගු බව වැටහිනි. එම ප්‍රශ්වාසය අවකාශයේ ගමන් කරනවා වගේ දැනිනි. මා ඉදිරියේ ඉතා පැහැදිලි පිරිසිදු පිට්ටනියක් වැනි ස්ථානයක් වෙත එම සුසුම් රැලි පාවෙනවා මෙන් දැනිනි. මා ඉදිරියට නැවී ඇති සැටියක් වැටහුනි. මා නැවත සිටි ඉරියව්ව වෙත පැමිණියමි. මා නිින්දගොස් නොසිටි බව පැහැදිලිය. කාල වේලාව අවසානව තිබූ බැවින් සක්මන් මළුවෙන් නික්මුණෙමි. ගෞරවනීය සාමීන් වහන්ස මාගේ ඉදිරිය සඳහා මෙම தත්ත්වය පැහැදිලි කර දෙන මෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවත් වේවා. ඔය මේ වගේ තමන්ට පාර පෑදෙන බවක් එමු නැත්නම් පෙරදක්මක් එන බව තේරෙනවා නම් ඒ සඳහා තමන් ගත්ත හැම උපක්‍රමයක්ම පියවරක්ම ක්‍රමයක් සහ විද්‍යාවක්ම හොඳට මතක තියාගෙන ඒ වගේ හිත තැම්පත් වුණාට පස්සේ වැඩි පියවර ගන්නක් සතියෙන් තු සක්මන් කිරීම සහ වැඩි ආසස්වසස ගන්නක් පරියන්කේදී දැක ගැනීම සඳහා කටයුතු කරනකොට ඒ සතිය වැඩි වෙනවට ලකුණක්. ඉතින් ඒක මුලදී අනුග්‍රහ කරලා පුළුවන් තරම් අරමුණේ වැඩි වේලාවක් ඇසුරු කරමින් ඒ ලැබෙන තොරතුරු මුතුවට විස්තර සහිතව බලලා වார்த்தාවට ඇතුල් කරන්ඩ එතකොට ඊට ටික ඒක වෙලා ටික වෙලාවකට පස්සේ භාවනා විශේෂම ගෙනියන්න පටන් ගන්නවා. එතෙන්ද යනකම් මේ වගේ අනුග්‍රහයක් කරන්න ඕනේ.
ගෞරවනීය ස්වාමීන් වහන්ස, සක්මන් භාවනාවේදී මම පාදේශ වීමේදී වම දකුණ වශයෙන් මෙනෙහි කෙලෙමි. එලෙසින් මම හැම විටම සක්මන ආපස්සට කෙලෙමි. පළමු දිනේ පාදයේ තබන විට විලුඹ වැලි ගැටෙන හඬ සමග තරමක වේදනාවක් දැනුනි. එලෙසම ඉදිරි ඇඟිලිවලද මෙලෙසටම වේදනාවක් දැනුනි. නමුත් ඊයේ දින සක්මන කරන විට එසේ වේදනාවක් නොතිබුණු අතර බොහෝ වේලාවක් සිත විසිරී නොගොස් වම දකුණ මෙනෙහි කෙලෙමි. අවසන් වන විට දෙපා ඉබේම පිටුපසට ගමන් කරන බවක් දැනුනි. අද දිනේත් මම එලෙසින්ම වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. ටික වේලාවකින් පාදයට ඉතා සුමුදු බවක් දැනුණු අතර දෙපා ඉබේ පිටුපසට ඇදෙන බවක් දැනුනි. සමහර අවස්ථාවලදී දකුණු පය පමණක් තබන බවක් පතුලට දැනුනි. මා තවදුරටත් සක්මනෙහි යෙදෙන විට මාගේ සක්මන මටම නොදැනී පාද පසුපසට ගමන් කරන බව දැනුනි. ඉන්පසු මා පර්යංකේ වාඩි වුනි. ආශ්වාසය ප්‍රශ්වාසය මෙනෙහි කළෙමි. ටික වේලාවක් හොඳින් මෙනෙහි කළෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසය ඉතා කෙටි බවත් සුමුදු බවත් දැනිනි. ඉන්පසු මට කිසිවක් නොදැනී ගියේය. විවිධ රූප රටා මා ඉදිරියේ දිස්සමින් නැති වී ගියේය. විටක හුස්ම හිරවීමක්ද දැනිනි. එහෙත් මා සිටින බව දැනිනි. දිගින් දිගටම පරයංක භාවනාවේදී මේ තත්ත්වය ඇති විය. ගෞරවනීය සාමීන් වහන්සේ, ඔබ වහන්සේටත්, මා මේ භාවනාවට යොමු කළ තල්දුවේ ධම්මවිචාරී ස්වාමින් වහන්සේටත් මේ භවයේදීම නිවන් සුව ප්‍රාර්ථනා කරමි. විශේෂම ආනපානේ පෙනිලා නොපෙනී යෑම තමන් අත්දැකලා තියෙනවා නම් පේන වෙලාවේදී අනික් පරියන්කේදී වෙන්න පුළුවන්. පේන වෙලාවේදී පුළුවන් තරම් තොරතුරු අරගෙන මේ මෙච්චර ලස්සනට පේන එක තව ටිකකින් දැන් නොපෙනී යනවා කියලා ඒ නොපෙනීම දක්වා පේන තැනදී නොපෙනීම දක්වා වෙනස් වෙන හැටි බලන ස්වරූපයෙන් යන්න පටන් අරගත්තොත් ඒක යෝගාවචර ජීවිතයේ ලොකු පිම්මකට පෙරලියකට හේතු වෙනවා. ඒ නිසා නැති වුණාට පස්සේ තියෙනවා බලන්න යන්න එපා. තියෙන වෙලාවේදී පේන වෙලාවේදී පුළුවන් තරම් විස්තර සහිතව බලලා මේ පේනදී නොපෙන තැනට යෑම ඒකට ලෑස්තිලා ගියොත් තමයි තේරෙන්න පටන් අරගන්නවා මේ කටුකොහලක ඇවිදින මිනිස්සේ කල්ලිලියකට වෙල්ලිලියකට ආවා වගේ. ඒක නිසා ඒක ලොකු වටිනා දෙයක්. ඉතින් මේක වෙලා තිනවා අනිත් දවසේ ඒක අරුමයක් කරගන්න නැතුව සූදානම් වෙලා යන්නේ. එතකොට ඒකේ ලොකු ගැම්මක් අදිස්ථාන ශක්තියක් ඇති වෙනවා. ගරුතර ස්වාමීන් වහන්ස, අද උදෑසන දිග වේලාවක් සක්මන් භාවනාවේ යෙදීමෙන් අනතුරුව විහාර මළුවේම පරයංග භාවනාවේ යෙදුණෙමි. හිඳගෙන සිටින ඉරියව්ව දෙස අවධානය යොමු කරගෙන සිටින විට ආශාස ප්‍රසවාසය පැහැදිලිව දැනෙන්නට විය. ඒ දෙස සුළු වේලාවක් බලා සිටියේදී ඊයේ උදෑසන සිදු වූ පරිදිම සිතවිලි නැගීමක් හෝ ආශාස ප්‍රසවාසය ගැන දැනීමක් හෝ නැති විය. ටික වේලාවක් මෙසේ ගත කළ විට ආශාස ප්‍රසවාසය තුළ මා තවමත් රැඳී සිටින බවද දැකගත හැකි විය. තව ටික වේලාවක් බලා සිටියේද ඉදිරි පියවරක් ගැන කිසිදු සංඥාවක් නොවූ හේයින් හිසේ සහ දෙපතුල දක්වා මගේ ශරීරයේ පිළිකුල් ස්වභාවය මෙනෙහි කෙලෙමි. ඒ පිළිබඳ සිතෙහි ප්‍රබෝධයක් ඇති වුණද මාගත් මග නිවැරදිදයි වැටහීමක් නැත. කරුණාකර මේ පිළිබඳව උපදෙස් ලබා දෙන මෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය ඉස්සල්ලක තිබුණා ඒ රූප වශයෙන් ආනාපානේ නැතිවීම පස්සේ වේදනත් නැතිවීම වගේ සංඥාවලුත් නැති වෙන වෙලාවල් එනවා. ඉතින් ආයෙ ගෙනත් දාගන්න යන්න එපා. ආයෙ ගෙනත් දාගන්නවා කියලා කියන්නේ කෙලෙසයක් ගෙනත් දාගන්නවා. ඒක නිසා සංඥාව තියෙන වෙලාව මෙහෙමයි. ඒක ක්‍රමයෙන් නැති වෙන වෙලාව මෙහෙමයි කියලා නැති වුණාට පස්සේ ඒකට සූදානම් වෙලා ගියොත් වෙන්න පුළුවන් දෙයක් කියලා ඒකෙ බුද්ධි විඳින්න පුළුවන්. නැත්තම් බය වෙලා මොකක් හරි සංඥාවක් ගෙනත් දාගන්නවා. ඉතින් ඒකට කියනවා හොද හොද මඩිය දානවා කියලා. ඒ සඳහා කරන්න තියෙන්නේ මේ හිත සංඥාව අත්‍යවශ්‍ය කරන ජීවත් වුණාට බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා සංඥාව නැතුව බොහෝම විවේකීತನක් ගන්න පුළුවන්. නමුත් අපි හිත විවේකයට කැමති නැහැ. අර කුණු සංඥාවක් ගෙන දාලා. ඉතින් මේක හරි අමාරුයි. අර ඇබ්බැහියකට පුරුදු කිච්ච කෙනෙක් වගේ. සලාස්චිලා යන්නේ ආසත් ප්‍රසවාසයේ නැතිවෙන්නාසේම හඳුනා ගැනීම සහ හඳුනා ගැනීම සඳහා සලකුණු තැබීම කියන සංඥාවක් නැති වෙලාවක් ඒ. අන්නේකට ගියාට පස්සේ ආය අලුතෙන් ඇදි දිහට පොරදි එක් කර ගන්න නැතුව ඉන්නන ලෑස්තිලා යම තමයි මේකට දෙන්න තියෙන උපදේශය. ගෞරවනීය සාමීන් වහන්ස,
මා වම දකුණ මෙනෙහි කරමින් සක්මනෙහි යෙදී සිටියෙමි. පියවර 8ක් 10ක් පමණ එක දිගටම සතිය පිහිටයි. විතක ඇඟිලි අතරින් චිරිචිරි ගාමින් වැලි රින්ගා යන ආකාරයට සිත යොමුවේ. විතක විලුඹ ඩික් ඩික් ගාමින් පොළවේ ගැටෙන හඬ විශාල ශබ්දයක් ලෙස දැනේ. පැය භාගයක් පමණ. එසේ කරන විට විවිධ මාතෘකා ඔස්සේ සිත විසිරී ගියේය. එසේ සක්මන් කරන විට නැවත සිහිය පැමිණියේ වෙනස් අයුරකිනි. ඒ මාගේ යටිකය යන්ත්‍රයක්සේ ක්‍රියා කරමින් සක්මනේ යෙදෙන අයුරු දැකීමෙනුයි. සම්පූර්ණ යටිකයම යන්ත්‍රයක්සේ ක්‍රියා කරයි. එවිට සිත විසිරී යාම බොහෝ අඩු බව පෙනිනි. පැයකටත් වඩා මදක් වැඩි වේලාවක් සක්මනෙහි යෙදී සිටියේදී තරමක නිදිමතක් දැනුනි. මුහුණ සහ හිස ජලයෙන් තෙමාගෙන පර්යංකයට ඉඳගත්තේය. ආශ්වාස ප්‍රශ්වාස වාර 10ක් පමණ දකින ලදී. එහිදී ආශ්වාසයේ මද සිසිලකුත් ප්‍රශ්වාසයේ උණුසුම් බවකුත් ප්‍රශ්වාස වාතය මගින් ප්‍රශ්වාස වාතය උඩුතොල සිට නිකට දක්වාම පැතිරී යන උණුසුමක්ද දැනුනි. වම් පැත්තෙන්ම හුස්ම ඇතුල් වී වම් නාස්පුඩුවෙන්ම ඉවත්වනසේ දැනුනි. නමුත් එය නිවැරදිව හඳුනාගත නොහැකි විය. මෙසේ හුස්ම වාර 10ක් පමණ ගෙවෙන විට නාස්පුඩු වෙතට පොල් කෙන්දක් දමා කරකවන්නාක් මෙන් කිසි ස්වභාවයක් දැනුනි. නාසයේ ජලයෙන් තෙත්ත පැවතිනි. ඒ පිස දැනීමට සිදුනද එය දරා ගනිමින් ඒ දෙස බලා උනිමි. එසේ තත්පර 20ක් පමණ ගිය විට එය පහව ගියේ හිසෙහි කැසීමක් නිසාය. උකුණේ කටුවක් මගින් හිස හරන්නේ යයි සිතන තරමට එය ප්‍රබල විය. කැසීමට සිතෙයි එවිට උකුණේකට භාවනාව පාවා නොදෙන ලෙස සිත කියා සිටියේය. විතක හිස කසන්නට යයි සිත ක්‍රියා කරයි. ඒ දෙස බලා උනිමි. මිනිත්තුකින් පමණ එය පහව ගියේය. ශාරීරිය දෙස සිහියෙන් බැලීමේදී පෙනී ගියේ උදරයේ පිම්බීම සහ හැකිලීමයි. එයත් ප්‍රකටව පවතින බවයි. එවිට හුස්ම රැල්ල ප්‍රකට නොවුනි. මද වේලාවකින් අත්පා පිහිටන්නේ කොතනදයි සිතා ගැනීමටද නොහැකි විය. පිම්බීම හැකිලීම හෝ හුස්මද නොදැනිනි. මෙසේ මිනිත්තු 15ක් පමණ ගිය පසු පිම්බීම හැකිලීම නැවත දැනුනි. පිම්බීම හැකිලීම ප්‍රකට වීමට හේතුව ටික වේලාවක් පර්යංකයේ සිටන විට කොන්ද වකුටු වීම බව පසු පර්යංකයේදී මාහට සිතුනි. මේට පෙර මා පිම්බීම හැකිලීම භාවනාව සිදු කර නොමැත. මා සතිමත්ව ගත කරන චිත්තක්ෂණයක් පාසා ඒ කුසලය ඔබ වහන්සේට අනුමෝදන් වේවා. මේකෙත් සඳහන් කරනවා තමන් ගත්ත කොයි අරමුණු නැතිපත් ඒක රූපාකාරය හෝ වේදනා වශයෙන් දැනෙන ආකාරය හෝ අඳුන ගන්න තියෙන සලකුණු ආකාරය හෝ දී වෙලා යන පටන් ගන්න. ඉතින් මේක ලෑස්තිලා ගියේ නැත්නම් ඉතින් යෝගාවචර හරියට බය වෙනවා. හරියට කලබල වෙනවා. එහෙම නැත්නම් අලුතෙන් රූප වේදනා සංඥා ගෙනත් දා ගන්න හිතන තරමටම ඔල මොට්ටල වෙනවා. ඒ හේතුව බය. ඒකට හේතුව ලෑස්තිලා යන්න නැතිකෝ. එනිසා මෙතරක් වුණාට පස්සේ කමඨාන ශුද්ධ කරනවායි කියලා කියන්නේ අනිත් දවසේ මේ වගේ රූපාකාරය නැති වෙන්න පුළුවන් වේදනාකාරය නැති වෙන්න පුළුවන් සංඥාකාරය නැති වෙනවා නැත්නම් බොද වෙන්න පුළුවන් අන්නේ වෙලාවට අවුල් කරන්නේ නැතුව අවුල් පාස දාන්නේ නැතුව මේක භාවනාවේ දියුණුවක් සතියේ සුවිශේෂ වර්ධනයක් මේකට මට අනුග්‍රහ කරන්න ලැබේවා කියලා ඒ වීර පිම්ම පණින්න නම් ලෑස්ති වෙලාම යන්න ඕනේ එහෙම නැත්නම් හරි බයක් ඇති වෙනවා මේ බලබල හිට පරමුණ්ඩ මොකද උනේ වේදනාවට මොකද උනේ සංඥාවට මොකද උනේ කියලා. ඉතින් ඒක හොඳ ලකුණක්. නමුත් ඒකට වීරත්වයකින් ඒක උපයා ගන්න පුළුවන් නම් සපයා ගන්න පුළුවන් නම් දියුණුවක් වෙනවා. උගදෙනකොට ඒක බැරි නිසා සමහරලාට භාවනා මධ්‍යස්ථානේ විනාශ කරනවා, ගුරුරැ විනාශ කරනවා, කමඨහන විනාශ කරනවා, වැරදිලා කියලා මොකක්වත් නෙවෙයි කාරණා බය. සැකේ. ඒකටයි අපි මේ කල්ලාචෝ කමඨාන් සුද්ධ කරලා ආඩිය වෙලා යන්නේ. ඒ නිසා පටන් ගන්නකොටම ඒ වගේ වෙනසක් වෙනවා නම් ඒකට සූදානම් ශරීරයෙන් ගමන් කරන එක තමයි කරන්න තියෙන උපස්ථානෙ. අනුග්‍රහය. අතිපූජනීය ස්වාමීන් වහන්ස, මම ඊයේ හවස දීර්ඝ සක්මණකින් පසු පරයන්කේට වාඩි වී මූල කර්මස්ථානයේ ලෙස ආනාපානය. මම දැන් මෙතන ඉඳගෙන යන සිතුවිල්ල යටතේ මෙනෙහි කළෙමි. හුස්ම රැල්ල දෙසට සතිය පිහිටුවා ගතිමි. සුළු වේලාවකින් හුස්ම රැල්ල සිහින් වීමට පටන් ගති. ප්‍රශ්වාසයත් ආශ්වාසයත් අතර හිස්තැනක් දුටුවෙමි. එහෙත් ආශ්වාසයත් ප්‍රශ්වාසයත් අතර එසේ නැත. ඒ ගැනම සතිය පිහිටුවාගෙන සිටින විට
වැලමෙටෙන් පහළ අත් දෙක ක්‍රමයෙන් හිරිවැටුණාක් මෙන් නොදැනී ගියේය. තවත් සුළු වේලාවකින් මුළු ශරීරයම නොදැනී ගියේය. පාවෙන ගතියක් යන්තමින් දැනුණත් හුස්ම රැල්ල වෙතම සතිය පවත්වාගෙන ගියෙමි. වරින් වර බැබළෙන ආලෝක පෙනී නොපෙනී ගියේය. වෙනදා මෙන් නිදිමත අසලකවත් නොවූ අතර මේ ඉන්දියව්වේ සතිමත්ව දිගු වේලාවක් සිටීමට හැකි විය. විනාඩි 30ක් පමණ. අදාළුයම ඉහළ සක්මන් මළුවේ දිගු වේලාවක් සක්මන් කළෙමි. දනහිසෙන් පහළ සුළු වේදනාවක් සමග හිරිවැටෙන ගතියක් දැනුනි. දකුණු පාය විශේෂයි. එම නිසා එහිම පර්යංකයට වාඩි වී මූල කර්මස්ථානය නම ආනාපාන සතිය මෙනෙහි කළෙමි. හුස්ම රැල්ල නාසයෙන් ඇතුල් වන විට සිසිලක්කා පිටවන විට උණුසුමද දැනිනි. මුලදී රැහැයි හඬ ආදී විවිධ ශබ්ද ඇසුණත් ඒ සියල්ල නැසී හුස්ම ඉහළ පහළ යන බව පමණක් දැනුනි. මම මෙතන සිටින බව යන සහ හුස්ම රැල්ල පමණක් සිහියේ පවත්වා ගතිමි. මම නින්දේ නොවන බවද හොඳින් වැටහිනි. මෙසේ සෑහෙන වේලාවක් ගත වූ පසු එකවරම අරමුණෙන් මිදී ඇස්සර බැලුවෙමි. ගෞරවනීය සාමීන් වහන්ස, මේ මා මෙවැනි අත්දැකීමක් භාවනාව තුළින් ලත් පළමු අවස්ථාවයි. එනිසා සිතේ සොම්නසක්ද ඇත. අප කෙරෙහි අනුකම්පාවෙන් ඉදිරි භාවනා කටයුතු සඳහා උපදෙස් පවතමි. ඔබ වහන්සේට තෙරුවන් සරණම පතමි. අර පහුගිය දවස් කීපේ එකතු කරන ආපු ගැම්ම තමයි යෝග හරිගසලා තියෙන්නේ. ඒ සඳහන් දාලා උපදේශයකට කියන්න තියෙන්නේ තමන් ඒ සිටින ඕන දෙයකට ඉඩ තියන්න මූල කර්මස්ථානයේත් එක්ක ගනුදෙනු පවත්තා. ඒක පෙනුණත් නොපෙනුණත් පුරුසුණත් සියුමුණත් ඒ තේමාව පවත්වන තාක්කල් මේක බැවෙනවා. අපි හිතන දේවල් නම් වෙන එකක් නැහැ. නමුත් භාවනාව ඉදිරියට යනකොට ඒක තමන්ට තේරෙන්න ගන්න. ඒ කවුරක්ක කියලා දෙන්න ඕනේ නැහැ. තමන්ට තේරෙන්න පටන් අර ගන්නවා. ඉතින් ඒක නිසා ඒකට අනුග්‍රහ කිරීම සඳහායි නැවතත් ඒක පාර හොයා ගන්නයි අපි මූල කර්මස්ථානය සම්බන්ධ කරගෙන යන්නේ. ඒක නිසා නැවත නැවතත් මූල කර්මස්ථානට ආදර කරලා විස්තර හොයන්නේ කියලාට කොහේ ලඳු ගාණ ගියත් භාවනාවේදී උනේ කිසි බාධාවක් වෙන්නේ නැහැ. ඒ නිසා මූල කර්මස්ථාන ඉදිරින් තියාගෙන යන ගමන මාලිමය යන්ත්‍රයක් අරගෙන යන ගමනක් වගේ GPS එකක් අරගෙන යනවා වගේ ගමනට ගයිඩ් කෙනෙක් හම්බුනවා වගේ. ඒ වරදිනකොට කියලා දෙනවා. ඉතින් ඒ නිසා ඒක ඉදිරින් තියාන ඕන දෙකට ඉදි තියාගෙන යන එකයි තියෙන්නේ. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ. මම ආදුනිකෙක්මි. මට මුල් දින 3 තුල ධන 22න් පහළ කැක්කුමක් පැවතුණා. පරයන්ක භාවනාවේ යෙදී සිටන විට හතරවන දිනේ ආනාපාන භාවනාවේ යෙදී සිටින විට වාර 20ක් 25ක් පමණ ඉතා වේගයෙන් හුස්ම ඉහළ පහළ වැටෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ පපුව ප්‍රදේශයේ ඇඳුම පවා හිරට දැනුණා. කකුල්වල වේදනාව අඩු වුණා. කකුල් සීතල වුණා. ඒ අතරතුර පපුවේත් බඩෙත් සිසිල් බවක් දැනුණා. සක්මන් භාවනාව කරන විට ඇස් පියාගෙන කරන්නම හිතෙනවා. ඇස් පියාගෙන සක්මන් මළුවේ අවසානය දක්වා ගමන් කිරීමට හැකියාව ඇති වෙනවා. ඒ වුණත් කකුල්වල විලුඹ බත්කෙන්ද වේදනාව තිබෙනවා. ක්‍රමයෙන් වේදනාව අඩු පවක් දැනේ. ස්වාමින් වහන්සේට නිවන් සුව ලැබේවා. තවදුරටත් ඒ විදිහටම කරන ගියොත් වේදනාවක් නැති වෙන්නේ නැහැ. නමුත් වෙලා තියෙන්නේ හිතේ අදිෂ්ඨාන ශක්තියනට ඔයි කිසිම වේදනාවක් බාධා වෙන්නේ නැහැ. ඒක ඔක්කොම බාධා වෙන්නේ කූඩල්ලා පවා, කූඹියා පවා, මෙත් සමඳුරුවා පවා බාධා වෙන්නේ හිත ඇවිසුණොත් තමයි. හිත තැම්පත් වුණාට පස්සේ ලියෙක් ඇවිල්ලා යහලා ගියත් යකාවත් මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ විශ්වාසය එනකන් ශරීරයට සලකන්න. සලකලා දෙන්න තියෙන පහසුකම් ටික දෙන්න. නමුත් යම් දවසක විශ්වාසය ආවට පස්සේ තේරෙයි ශරීරය අපිට අනුග්‍රහ කරනවා. එදාට එනකන් යෝගාවචර හරිම අසරණයි. 10%ක්වත් එළියට එන්නේ නැහැ. ගොය දෙනේ කතරමගදී සරණ පාවා දෙනවා. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ සුළුතරයට එකතු වෙලා මොන බාධාවත් ඒකේ ඒ වෙලාවේ තන වඩාගෙන ඉදිරියට ගිහිල්ලා කයේ මේ අනුකූලතාවයේ අනුග්‍රහය ලැබෙනකන් ධෛර්යයෙන් භවනා කරන එක තමයි කරන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්ස, මාද උදෑසන පරයන්ක භාවනාවේදී අද්දුටු දෙය පහත සඳහන් අයුරින් ප්‍රකාශ කරමි. මා පරයන්ක භාවනාවට වාඩි වී දෙයස් වසාගත් සැනකින්ම මාහට දැනුනේ හිසේ සිට පාදාන්තයේ දක්වාද, පාදාන්තයේ සිට හිස් මුදුන දක්වාද නිරන්තරයෙන් සහ ඉතාමත්ම වේගයෙන් දිවගොස් ඇති වී නැති වී යන සංවේදනා ධාරාවකි.
ඒ ඉන්දිකටු වලින් අනින්නාක් වෙන්ද, හිරිවැටෙන ස්වභාවයෙන්ද, නලියන ස්වරූපයෙන්ද, විදුලි ධාරාවක් යන්නාක් මෙන්ද වරින් වර වැටුණි. මේ ශරීර සංවේදනා ධාරාව පැය එකයි විනාඩි 20ක් පමණ නොකඩවා බැලීමට හැකි විය. මේ කාලය තුලදී එක්වරක් පමණත් මාගේ ශරීරය විසුවේ මීමදයකින්ගත් මීපැණි ඉවත් කළ පරණ වී ගිය කිසිදු වටිනාකමක් නැති වී නැති මීවදයක් ලෙසින්. එම දර්ශනීය ෂණ මාත්‍රයක් පමණ විය. එම දර්ශනීය පැවති ඉතා කෙටි කාලයේ සහ වේගය වචනවලින් විස්තර කළ නොහැක. මේ කාලය තුලදී වාර දෙකක් හෝ තුනක් ආශ්වාස ප්‍රශ්වාසයේද මෙනෙහි කළෙමි. හුස්ම රැලි පහක් හෝ හයක් මෙනෙහි කළෙමි. ඒවා ඉතාමත්ම සියුම් කෙටි ඒවා විය. සමහර ඒවා නොදැනෙන ස්වරූපයක් ගත්තේය. මේ කාලය තුලදී පැය එකයි විනාඩි 20ක් පමණ බාහිර අරමුණු 6ක් හෝ 7ක් පැමිණියේද එය මට ඉතා පහසියෙන් මඟහරවා ගත හැකි විය. මේ සම්පූර්ණ කාලය තුලදී මට දැනුණු නොයෙකුත් අනෙකුත් සංවේදනා සමහරක් මෙසේය. ශරීරයේ පසු පෙදෙසේ කොට්ටේ මත ස්පර්ශය ඕලාරික ලෙසක් දැනුනි. දකුණු කකුලේ වේදනාව ඉතා අධික විය. බෙල්ලේද මද වේදනාවක් ඇති විය. එහෙත් මේ සියල්ල වාගේ මූල කර්මස්ථානයේ වූ ශරීර සංවේදනා බැලීමට බාධකයක් නොවිය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේවත් ඇත්තටම සංවේදනා තමයි. කොයි එක දැනුණත් ඒ සතියෙන් ඉන්න නිසායි දැනෙන්නේ. දැනටත් තියෙනවා. ඕනම් වෙලාවක වතිනා බලන්න නිසා පේන්නේ. ඉතා යම් වෙලාවක සතිය කයට ආවනම් වෙනදට වඩා මේවා තියෙනවා වගේ පෙන්වුවාට මේ සතිය තියෙන බවට ලකුණක්. ඒ නිසා මේවා දුක් වශයෙන් සැප වශයෙන් බලන්නේ නැතුව ඔය කියලා තියෙන සංවේදනා කියලා ගත්තාම හරි ලේසි. ඒ නිසා හැම එකක්ම සතිය තියෙන බවට සාධකයක් ලක්ෂණයක් නිමිත්තක් කරගෙන යන්න පටන් අරගත්තොත් ඉරියව්වක් අවශ්‍ය නැහැ. කොයි ඉරියව්වෙ හිටියත් හිඳගෙන හිටියත් ඇවිදින්මින් හිටියත් මේ සංවේදනාත් එක්ක ඉන්න තාක්කල් හිතේ කෙලෙස් නැහැ කියලා කල්පනා කරගන්න පුළුවන්. ගෞරවණීය පින්වත් සාමීන් වහන්ස, මම නිස්සරණ වනයේට ආදුනිකයෙක්මි. පරයන්ක භාවනාවේදී අද දිනේ වන විට මා ලද අවසාන අත්දැකීම වනුයේ සක්මන් භාවනාවෙන් පසුව පරයන්කයට එළඹීමේදී මම දැන් මෙතන වාඩිණී වී සිටිනවා යන්නෙන් පටන්ගෙන ආශ්වාස ප්‍රශ්වාසයේ ඉතා සෙමින් සිදුවීමයි. ආශ්වාස ප්‍රශ්වාසයේ නොදෙනී ගියාක් මෙනි. එහෙත් ඒ ඉතාම සෙමින් සිදුවන බව දැනගතිමි. ආශ්වාසයේ දිගු විය, ප්‍රශ්වාසයේ ඊට වඩා දිගු විය. ශරීරයේ සුවපහසු බවක් දැනුනි, සැහැල්ලුවක් දැනුනි. සිතද සුවපත් විය, සොම්නසිය. පරයන්කේදී අවසානයට දැනුනේ එයයි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ වෙනම හඳුනාගත්තත් නිතර හිත විසිරී යාම ආ බාහිර ශබ්ද ආදී නිසා නිදිමත ගතිය ඇති වී නිින්ද ගොස් යලි යලිත් භාවනාව ආරම්භ කළෙමි. ආශ්වාසය හා ප්‍රශ්වාසයේ හැපෙන ස්ථානයේද හඳුනාගත නොහැකි විය. පරයන්කය සාර්ථක කරගෙන ඉදිරියට ගෙන යාම සඳහා කාරුණික උපහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාවේදී මම දැන් මෙතන සිටගෙන සිටිනවා යන්නෙන් පටන්ගෙන දකුණ වම වශයෙන් පියවර තැබුවෙමි. ඉන්පසුව ඔසවනවා ගෙනියනවා තබනවා යනුවෙන් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මුලදී කිසි අපහසුයක් නොදැනුණු අතර පසුව පාද එරෙන ගතියක්, පාදවල බැලෙන ගතියක් අඩුවී ගියේ. සලු ගතියක් පාදවල හැඟුණු අතර දකුණු පාදයේ උඩපතුලේ දැවෙන ගතියක් දැනුනි. එහෙත් පසුව එවැනි ගතිය අඩුවී නැති වී ගියේ. සක්මන් භාවනාව ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගෙන් උපදෙසක් පතමි. මේ අවසානයේ සඳහන් කර තියෙන පුංචි පුංචි තොරතුරු එන්න පටන් ගන්න වෙලාව උන්ටම හිත උද්‍යෝගිමත් වෙලාව. ඒ වෙලාවේදී පුළුවන් තරම් තේරුම් අරගන්න ඕනේ මේ වෙලාවේ අරමුණට හොඳට සමීප වෙලා හිත මිනීකරන හිත පවතින වෙලාවක්. ඉතින් ඒක හරියට මේ හරියටම තනියටම කර තියලා කිරි බොනවා වගේ පුදුම ධර්මෝජාවක් ලැබෙන වෙලාව. ඒක වැඩි වෙලාවක් හම්බු වෙන්නේ පොඩ්ඩයි හම්බු වෙන්නේ. ඒකට තමයි යෝ ලෑස්ති යන්නේ. අන්න ඒක ලැබීම සඳහා ලැබෙන වෙලාව පුළුවන්තරම් අනුග්‍රහකරනද ඒතරතුරු පුළුවන්තරම් වාටාවට දාන්න. ඒකට තමන් හිත මෙහෙ වෙනවා. හිත ඉතෙන්ට මනස්කාරය යොදන්න පුරුදු වෙනවා. ඒක තමයි අපි මේ වැඩමුළුවකදී බලාපොරොත්තු වෙන දේ. ඒ නිසා මේක ලැබෙන්න පටන් ගන්න තියෙනවා. ඒ ඕජාව ධර්ම රසයේ උරා ගන්න එක තමයි කරන්න තියෙන්නේ. ගෞරවනීය සාමීන් වහන්ස, මාගේ මූල කර්මස්ථානය ආනාපාන සතියයි.
භාවනාවට වඩා හොඳට මා යොමු වන්නේ පාන්දරින්මය. මුලින්ම ඉරියව්වට හිත යොමුකොට ඉතා සල්ප වේලාවකින්ම ආනාපානයට සිත යොමුවේ. ආශ්වාසයේ සිසිල් ගතියකින් පහළට තල්ලු වී යයි. ප්‍රශ්වාසයේ ගොරෝසුවට පීරාගෙන ඉදිරියට එයි. ආශ්වාස ප්‍රශ්වාස වාර කීපයකින්ම විටක වාර 5කින් 6කින් ආශ්වාස ප්‍රශ්වාස දෙකම වේගවත් කම්පන චංචල රාශියක් බවට පත් වේ. ඉඳ හිට ආශ්වාස ප්‍රශ්වාසයේද තරමක් දිගට දැනේ. ක්‍රමක්‍රමයෙන් ආනාපානයේ සියුම් වේ. නොදැනීම යයි. ඒ දෙස හොඳ සිහියෙන් බලා සිටිමි. ගත ඉතාම සැහැල්ලුය. බාහිරෙන් කිසිදු අරමුණක් නැත. බාධාවක් නැත. මෙහිදී ඉතා ප්‍රීතියක් ඇතිවේ. ක්‍රමයෙන් මේ පිනායාම කෙලවරක් නැතුව සිදුවේ. සිත විසිරේ. ආනාපානයට නැවත යොමුණත් ඒ ප්‍රීතිය පිළිබඳ ඇති දැඩි ඇල්ම නිසා අරමුණේ සිටීම අමාරු වේ. දෙක. ඉහත කී තත්ත්වය මුලදී ඇති වී සමහර පරයන්කවලදී අරමුණ සිවුම් මන විටම නින්දට වැඩේ. වැටේ. නිදිමත එන බවක්වත් දැනගත නොහේ. ගැස්සී ඇහැරුණාට පසුවයි නින්ද ගොස් ඇති බව දන්නේ. ඊළඟ එක සමහර පරයන්කවලදී අරමුණ ඉතා සිවුම් වී ඒ දෙස බොහෝ වේලා බලා සිටිමි. ඉඳ හිට අයාලේ යන සිතුවිලි කිසිම සම්බන්ධයක් නැති එයි. ඉක්මනට ඒ වායි නිවත්වීමට හැකි. නැවත නැවත සිතුවිලි එයි, ඉවත් වෙයි. නමුත් මේ කරදරයක්සේ හැඟේ. මේ අවස්ථා තුනෙන් අවසානයට සඳහන් කළ අවස්ථාව බොහෝ විට එදිනදා ජීවිතයේදීද අත්දැකිය හැකියි සිතේ. මතුවෙන අයාලේ යන සිතුවිලි අතහැර දැමීමට මේවායින් වඩා වර්ධනය කළ යුත්තේ කුමන අත්දැකීම්දයි කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ අවස්ථා තුනෙන් මට ඕනේ ගන්න කියලා ස්වච්ඡන්දයක් යෝගාවචරයට නැහැ. යෝගාවචරය තියෙන්නේ මේ එන කොයි දේ නමුත් ඒ වෙලාව බලලා තෝරන්න යන්නේ නැතුව වාර්තාකරනද. එතකොට තමයි තීරණ පටන් අරගනි මෙතනදී මට කරන්න පුළුවන් හැකියාව අඩු වෙලා තියෙනවා. භාවනා විසින් ගිනිනවා. ඒ නිසා ආරක බලනවා මේක නොබලනවා කියලා මොනම මෙහෙවීමක්වත් මානසිකාරයක්වත් නැතුව මෙවුවා හරි ටිකිනකට සම්බන්ධ නැති ජවනිකා වගේ පේන්න පටන් අරගන්නවා. ඉතින් ඒ වෙලාවේදී පුළුවන් තරම් සතියටම ඉඩ දීලා භාවනාවටම එයාගේ මන අපිට පෙරලෙන්ට ඉඩ දීලා බලන්න ඉන්න එකයි කරන්න තියෙන්නේ. තෝරන්න ගියොත් ඒක යෝගාවචරය විසින් නැවතත් නැති වෙන මමයේ ඇති කිරීමක් වෙනවා. නැති වෙන මාන්නේ ඇති කිරීමක් වෙනවා. නැති වෙන තෘෂ්ණාව ඇති කිරීමක් වෙනවා. මේ දුර වෙලා යන තණ්හා මාන දිටි දුර වෙන්න ඇරලා පේන ජවනිකාව කොයිකුණත් කමන්නේ. ඒක දිහා සමහිතින් බලාගෙන ඉන්න යන්න. එතකොට එයා ගණී තේමාව. Taman අඳුරලා දෙන්න යන්න ඕනේ නැහැ. අවසාන ප්‍රශ්නය. ගෞරවනීය සාමීන් වහන්ස මම දිගටම මූල කර්මස්ථානයේ ලෙස ආනාපාන සතිය කෙලෙමි. මුල් දින දෙකෙහි පැයක කාලය පුරාම ආශ්වාසයත් ප්‍රශ්වාසයත් නිරීක්ෂණය කෙලෙමි. දෙවැනි දින වම්නාසයෙන් ආශ්වාස වාතය ඇතුල් වී නාස්කුහරය අග වැදෙන බවත් ප්‍රශ්වාස වාතයේ පිටවී යාම යන්තම් උණුසුමක් සහිත වීමත් සමග දැනගතිමි. පසුව ආශ්වාස වාතයේ ගැටීම පමණක් විය. ප්‍රශ්වාසය නොදැනිනි. ටිකින් ටික ආශ්වාසයේද සියුම් වී විටින් විට දැනෙන්නට විය. ඒ සමගම මුහුණ පුරා සෑම තැනම හිරිවැටීමක් වෙන් සියුම්ව සිදු වී සැහැල්ලුවක් උඩුකය පුරාම ඇති විය. නාස්කුහරය මා ඉදිරිපිට මෙන් පෙනුනි. ඉඳහිට ආශ්වාසයක් පිනිනි. උඩුකය නොදැනීමත් සමග යටිකයේ පාදයක වේදනාවක් ඇති විය. එයද වේදනාවක් යයි මෙනෙහි කළෙමි. තරමක් එය අඩු විය. යටිකයේද තරමක සැහැල්ලුවක් ඇති විය. ඉන්පසු ආශ්වාස ප්‍රශ්වාසයේ දැන ගැනීමට අපහසු විය. ශරීරයේ විටින් විට ඇතිවන වේදනා හඳුනා ගත්තෙමි. ආනාපානයට යොමු වීම අපහසු විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව පතමි. ආනාපානට ගියන තුනට ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. තමන්ගේ අවදිවම ශාරීරික මට්ටමේ නැත්නම් ඉන්ද්‍රියව මට්ටමේ තියෙනවනම් ආනාපානය ආපහු එයි. ඒක පිළිබඳව ඒක මූල කර්මස්ථානයේ වශයෙන් අනිවාර්යම තියෙන්න ඕන කියලා දෙයක් නැහැ. වැසකයක් ආවොත් ආනාපානට හිත යොදන එක වරුද්ද තියාගන්න මේ විදිහට ඉදිරියට යනකොට සතිය දන්නවා කරගෙන යන්න ඕනේ හැදී. එච්චරයි. අලබරේ වාචික ප්‍රශ්න තියෙනවා නම් ඔකට තියෙනවා නම් ඉදිරිපත් කරන්න. කොහොම නමුත් මේ දවස් 3ක් ගත ප්‍රයත්න නිසා
දැන් සාමාන්‍ය ඉදිරිපත් වෙලා තියෙන සොරතුරු අනුව පේනවා අරමුණු හිත යොදන්න ඕනේ මනස්කාරය යොදන්න ඕනේ භවී දියුණුවක් තියෙන. ඒ වගේම අහිඳ ගන්න තොරතුරු වර්තාවට ඉතුල් කිරීමේ දියුණුවක් පෙන්වනවා. ඒක නිසා පුළුවන් තරම් වටපිට විස්තර නැතුව කෙලින්ම අරමුණු මුදුන්පත් වෙච්ච වෙලාවෙම වාක්‍ය ආරම්භ කරන්න රචනය ආරම්භ කරන්න හඳුන්වා දීම වලට වෙලා ගන්න එපා. ඒකෙන් ඇති කිසිම තාක්ෂණික වටිනාකමක් නැහැ. ඒකට වාර්තා ගොඩක් කොට වෙන්න ඉඩ තියෙනවා. හැබැයි ඒක හරි සරුයි. ඉතින් ඒකට යන්න තමයි ඔය කෙපරබබා දවස් දෙක තුනක් ගියේ. එනිසා මේ ගැම්ම මේ හැල්ම ඒ විදිහට දිගට පවත් ගන්න එන එකයි පොදුවේ කියන්න තියෙන්නේ. වෙන කාට හරි මේ කියපු දේවල් පිළිබඳව හෝ ආහඬ බැරි වෙච්ච ප්‍රශ්න වශයෙන් හෝ තියෙනවා නම් සභාවට ඉදිරිපත් කරන්න යමක් ඉදිරිපත් කරන්නයි කියලා අපි මතක් කරමු. එහෙම නැත්නම් අපි මේ වැඩිපුර තියෙන විනාඩි 10ට පොඩ්ඩක් වැඩි කාලය සක්මන් භාවනාවට එකතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ප්‍රශ්න තියෙනවා නම් අතීසීමෙන් සංඥාවක් කරන්න. එහෙම නැත්නම් අපි යනවා පරියංක භාවනාවට. ඊට පස්සේ තුනට අපි රැස් වෙනවා පුරුදු පරිදි. අපි යන්නේ සක්මන් භාවනාවට තුනට රැස් වෙනවා පුරුදු පරිදි. පරියංක භාවනාවට ඒ මතක් කිරීමත් එක්ක අපි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙළේ නිමාවුනෙතින් සටහන් කරා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.